මේ ලෝකයේ ඉපදිච්චායකෙන් ඉතාම ස්වල්ප දෙනෙක් සංසාරෙන් අතවිදෙනවා බෙඩි පිරිසක් ආපවෝ සසරටම වැටිනවා හුඟාක් ජීවත් එෙනයට තමන් මැරෙනව කියන කාරණාව අමතක වෙලා නතින් එනිසා නොමැරෙන මිනිස්සුවගේ වැඩ කරන්ඩ හදනවා නමුත් මරණය ළඟා වෙනකම්ම තේරෙන් ඇැතුවයෙනවා මරනාසන්න වෙනකොට ලෙඩදුක් හැදෙනකොට කරකයා ගන්ඩ දෙයක් නැතිකොට ඔවුන් බොහොම පසුතෙවිල්ලට පත්තිවා සමහර කෙනෙක් බණහන්න්නත් එහෙම ලිපින්න තුබි ඔද සමහර අයේ තමන්ග මුළු ජීවිත කාලෙම නොයෙක් දේවල් කරලා ලෙඩ වෙලා එක්තැන් වනාට පස්සේ බනක් අහඩ යෙදෙනවා මුොද දරුමල්ල උපස්ථාන කරනකොට ඉගුල් නාවලා කවල පෝල ඇඳන් මත තියලා.ඉ නිවී හැන හිල්ල බණටිකක් අහන්ඩ කියල සමහලාට ගුවන් විදුලේ ලංකරලා දෙනවා. එම ත රූපෝ අහනිය පේන තැනක තියෙනවා තියල ඉගුල් ඉගුල්ගේ වැඩවුලට යනවා. ලඟටම වෙලා ඉන්න හැමම හොතුතිමත් ඉඩකට අදහැටට සැලසෙන් නැහැන. එතොර දැන් තමයි බනක් අහන්ඩ ඉදිල තියන්නේ. ප දැම් බනාහල වැඩක් නෑන. නරකක් නැහැ. ලොකු ප්‍රෝජනයක් ගන්නඩ ැරිවී කියලා හිතනවා. ක්‍රියාත්මකවෙන්න බැයි. හො ධර්ම දේශනාවෙන් මනුස්ස ජීවිතය තියන දුර්ලබ බව කිය දෙනවා. ඒ දුර්ලබ ජීවිතය රැකගණ්ඩ කොහමද කටයුතු කරඩ ඕන කියල කියල දෙනවා. නමුදදැන් සිල් ගණ්ඩ යන්නද. සමහල්ලඩ් මොහු ආය කවදාවත් මේ ඇඳ බහින්නෑ මරණේ දක්වා. තරමටම දැන් එක්තැන් වෙලා ඉදි දැ සිල්ගණ්ඩ යන්ඩ නෙමේ දෙ පින්කන් කරන්ඩ යන්ඩ නෙමෙයි දැන් උපස්ථාන කරන්ඩ යන්ඩ නෙමෙයි බනැහුව කෙලා දැන් ඒකක් කොත් කරන්න නෙමේ දහම් කරුණු අවබෝධ කරගෙන් හිත එකලස් කරගඩ කටයුතු කරගඩ පුළුවහන් වයි. නැවතේ පොඩි ප්‍රමාණයයි ඒ කාරණාවත් එක යෙදෙන්ට පුළුවන්ක මක් නෑ. ඒ සමහරයි බණහන්න එහෙමයි එහෙම බනාහනාය පින්නතුන බං කියන සතුට වෙනවට වඩා හිතින් අඩනෝ කියලා. එද මේ සසර ගැන ජීවිතය වටිනාකම සංසාරය භයානකකම බුද්ධාන්තරයක ලැිච් ජීවිතයක තිය ශ්‍රේෂ්ටත්වය බුද්ධාන්තරයක කරගත යුතු පුුණ්්‍ය කරම තමන් ඉපදිච්ච රටේ තියන වාසනාවන්ත බව මේ දේවල් ධර්මයෙන් කියනවන්නේ. ඉති අපපෝොවැරල බලහම තමන්ගේ අවස්ථාවෙන් කිසිම ප්‍රයෝජනය අරගෙන නැහැන්. ඒ වාසනාවන්ත ජීවිතය අහිමිවෙඩ ළඟයි. ඒ වාසනාවන්ත රටෙන් සමුගණ්ඩ ළඟයි ඒ බුද්ධාන්තරයේ මේ මොහොත ට මගැරුණ හම අයයි කවද ලබේද කියන කාරණාවක් හිතා ගණ්ඩුවත් පුළහන් කමක් නෑ ඉති මේ මේ දේවල් අතර ඒ වටිනා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් පෙරපින් වියදං කරලා ලබාගත්ත ජීවිතයක් නමේ තියන්නේ. තමන් විසින් සසර රැස් කළ අතීත කුසල කර්මයන් වියදං කරලා ලබාගත්ත මේ උතුම් ජීවිතයට තමන්ගින් වියට සාධාරණය නං වෙලා නෑ. ඉති ඒවාගේ දේවල් දැනෙනකොට වැටහෙනකොට අඩනව ඇරෙන්ඩ වෙන කරන්න දෙයක් නෑ. සමරලාට කල්්‍යයානමිත්‍රයන්ගේ ඇසුර නොැබිච්ච නිසා තමන් කරගත් අකුසර කර්මයන් දැන්කාටවත් කියන්නත්ද ඇ බොහෝ දෙනට හොරෙන් කරලා තියන්නේ. ඒවා හිතයට තද කරගෙන විපාක දැනගෙන දුක්වවෙ ඉන්නයි තියෙම. එහෙම ජීවිතයක් තමන්ටත් උදා නොකරගන්නඩ අපි උත්සාහ කරන්න ඕන අපි ජීවතතිනවා කියල පින්නව තිරම නවාද කරන්නේ උදේ ඉඳදල රෑවෙනකං මහන්සි වෙන්න. සමහරයි රෑහින්දල එලිවෙනකං මහන්සි වෙන්නේ මේ ඉන්ද්‍රියන් පිනවඩනිමේද. කොන්ට හිතල බලන්් මේ ඉද්‍රියන් පිනවන එක නෙමේ අපි ජීවිතය කියල හිතාගෙන ඉන්න කියලා. නමුත් අපිට තේරෙනවද මේ ඉන්ද්‍රියන් පිනවන්ඩ ගෙහිල්ලා ම මොනතරන් වෙහෙසෙනවද කියලා අපි දේක දැනෙනවා හරි අඩුවන්නේ මේ විහෙසෙන්නේ මේ පස් දෙනට වහල්කන් කිරීම සඳහා කියල හැබැවින්ම අපි වහල්ලු කියල කීවොත් අපි කැමති නේ නමුත් ඇත්තටම අපි මේ ඉන්ද්‍රියන්ට වහල්කන් තමයි කරන්න එහැ කැමති දේවල් පෙන්න පෙන් ඇහැගේ වුවමනාවට බොහෝ තැන් වල යනවා. කනේ වුවමනාවට බොහෝ තැන්වල යනවා සමහරලට ඇහැයි කනයි දෙන්නම එකතු වෙලා ඒ ගොල්ලන් විවුවමනාව මගගේ පිරිමග. ඇැියන්නේ නාටි සදර්ශන බලන්ඩයන සංගීත සදර්ශන බලන්ඩය නො මට හෙට උදේතාව වැඩ ගොඩක් තියනවා. හෙට කරන්්ඩ කටයුතු ගොඩක් තියෙනවා මේ ඔක්කොම කටයුතු අදගියොත් අදරයට මේ ගමන ගියොත් බාදයි නො උත්ේනට හිතවද දෙනවාන පොඩි වෙලාවකට ගිහිල්ලයින්ඩ යාලූ නිසා ගිහිල්ලයින්ඩ් අනික් අයි අඩ ගහන්න නිසා ගිහිල්ලයින්ඩ මෙ හිීන් කියනවා ඉන්ද්‍රියෝ දෙන්නට ඕන දිහට මංර්ගෙනයන. තිබට සහරල්ලට එහහිගගේ හිෙල්ල ඔයි නො එෙක් දේවල් පානය කරඩ වෙලා හෙට කරන්ඩඇති බිච්ච වැඩටිගේ සමරහට සතියකට විදර කල්ලනවා ඇයි සමහලට ගුටිකණ්ඩත් වෙන ඇහ හිෙල්ල එද ඔයවාගේ දේවල් නිසා කොච්චර ප්‍රමාද වෙනවාදි නමුත් මේ ඉන්ද්‍රියන්ට ඕන දේවල් සපේලදෙන්ට මුළු ජීවිත කාලයක්ම කරන්නේ එක එදට මාරයගේ ප්‍රදේශයේ පංචකාමී භාගිතුන් හස වේ කාරණාව මනාව පිනති නි දේශනා කළා බාගන්දී සූත්‍රී. අපි මේ කෑම කාල ගීතාහල නටල දංඟලලා දුවල පැනල හොයන සැපය කොයි වගේද කියලා. උපමාවකින් කොහොමදදු භාගිතුන් වාසි දේශනා කළ. තුවාලයක් තියෙනමිණහෙක්. ඒත් තුවාලි වටේට නයාගින් කහනකොට. සහිපයක් කර න අපි ජීත අත්තිඳපු දෙයක්න තුවාලයක් වටට නියාගින් කහනකොට නිකං අපිට සැපයක් වගේ දැන නවා භාගිතු හසේ මාගන්දියට දේශනා කර නමාගන්දී මේ මිනිස්සු මේ රෑදවල් මහන්සවෙලා හය එන සැපේ මේ ගීත අහල් නටල් මෙනො එෙක් දේවල් කරලා විනෝදවෙලා පි හොෙන සැපේ හරිත් නිිකං තුවාලයක් වටයට නියාගෙන් කහනකොට දැනෙන සතුටක් වුගේ ඒවාගේකට තමයි මේදඟල් නතින්නේ. නමුත් අත්හරන්ඩ අත්හරින්ඩ තමයි හැබෑම සැපැයි හම්බවෙන් ඒකන භාගිතුන් හසි දේශනා කනන පංච කාමය අත්හැරියට පස්සේ මට හම්බුණා විවේකයෙන් උපන් ධ්‍යානසුවයේ. ඒ ප්‍රථමත් ධ්‍යානයේ දිව්‍යලෝක සුවයට වඩා උසස් පිනතිනේ. අපි මේ ජීවිත නොයෙක් දේවල් වෙනුවෙන් රෑ දවල් මහන්සි වෙනකොට නිමක් නැති දුක්කන්දරාවක්. නමුත් ස්වල්ප වූ සැපයක් අපි ටරැසියලු දුක්කම්ත කරනවා පංචකාමයේ සැපයක් නැත්තෙම නැහැනි සැප නැත්තන් මිනිස්සු පංචකාමය හොයන්නේන තියෙනවා අල්ප වූ සැපයක් තියෙනවා. ස්වල්ප කාලීනව සැපයි දීර්ග කාලීනව දුකයි. එක හිතල බලටක බත්තේලා කොයන්න කොච්චර දක්ි ද කියලා සමහල රද කාලනම් පවුලකට ආහාර ගන්න දවසක්ම වැඩ කරන්නුවන. ඒ දවස තුළ මොන දුකක් විින්ද දව්ගේ බිමේ යන්තර සූත්‍ර අතරී වෙනයි තැන්ගොල. නමුත් එච්චර පෑගා පෑ අටක් විතර වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා හම්බ කර පුටික එක බොහතින් විනා ඩිගානි විරනුවන් බොෝ කරලා එම් පෙර පංචකාමයේ විඳලා දැන් පංචකාමය අත්හරපු ගෙනට අයකවදාවත් පංචකාමයට යන්ඩ හිතෙන්නේ නෑ. දැන් අත්තරයට පසේ තමයි දුකපේන්න පටන්ගන්න. පැත්තකඉඳල බලාගෙනන්න කොට තමයි න මේ මිනිස්සු මෙච්චර නැහෙන්නේ නොකද කියලා තේරෙන්නේ. එනම් ප්‍රඥ්ඥාව නැතිලෝකයාන්දයි. කළයුත්ත නොකළ යුත්ත මොකක්ද කියල්ලා තීරණය කරලානෑ. මේ ජීතයේ යන්තන් කොහොම හරි පවත්වන්ඩ මිනිස්සු නොකර නකුසලයක් නෑ.